න බුද්හය පංගතුනේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය ඕක. ඇතැම් වූ ඕවතිංකං නිසා බෙහෙත්ගන්න මට්ටමට මේයන අමානසික වෛද්‍යවුරුන්ගින් බිහෙතුත් ගන්නවා. ඔය ඕවතිංකින් ස්ඔභා වෙඩාවට පස්සේ යාගේ හිතේ තියෙන සන්තෝසි නැතිවෙලනවා. ජීවිතය මහ වෙහෙස කර බර එකක් වෙනවා. ඒ නිසා ඕතිකින් තියන බොහෝ අයිර් ්‍රස් කිසි පහසුවක් නෑ. ඇදැම්වෙලාවට මේ වගේ මට්ටමක ඔබ ඉන්නක් පුුවන්. ඔබට අද මේ අහන බණපද ආසිුර්වාදය. ඕව තිංකින් කියන එක චුට්ටක් හර ජීවිතය තියෙනවන එකම දෙයක්ගෙන යළි යලි හිත හිත පටලැවි පටලව හිත බරකරගෙන හිතන ස්වභාවේ චුට්ටක් හැතිවන අද මේ බනපද ආසිරවාදයක් ඔබට සහනයක් දෙනව. ඔබ හිතවතකොට දන්නකි කියන කෙනකුට ඕවතිංකින්ං ස්ට්‍රෙස් වගේ මහ ජීවිතය වෙහෙසකට තත්ත්තයෙන වනන්. මේ බනපදේ අනිවාරෙන් අහන් දෙන්න. එයාගේ ජීවිතට මේක මහ සහනයක් ආශිර්වාදය බෝට් පත්වේ වී. අපගේ ලොවතරා සම්මා සම්බුද්දුර ජාණන් වහන්සේ අපට මේ සද්ධරම මේ දේශනා කළේම සුවසේ ගත කරන ජීවිතයක් උපදෝ ගන්නයි. අපට සැනසමු දෙසා දහම් දේශනා කරපු. මහාකාරුණණික බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවා. නමුෝතස්ස භගවෙතුො වරහතු සම්මා සම්බු්දස්සසාදු සාතු සදු මේ නුවන වැටනු බෝස කතාාවෙන් තේරනනාව පිංගතුනේ. අරහත්තයට පත්තෙන්ට පින්තිබුණු අයටත් ඕව තික තිබිලා තියෙනවා ඒ ඕවතිංක නිසා අරහත්තයට පත්තයෙන්ට පින් තිබුණු අයට ස්ට්‍රෙස් හටගෙන තියෙනවා මනසේ බර මානසික පීඩනේ ලොවතරා බුදුරජාණන් වහන්සේ වැඩහිට පුනිසා ඕවතික නැතිය ලගයා ස්ට්‍රෙස් නැතිය ලගිය ජීවිතය සැනසුමට පත්වනා අදහෙම බොහෝම වටින. බොහොම සුන්දර පුවතක් තමයි මේ ධර්මයෙන් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ නුවන වැඩෙනු බෝසත් කතා දේශනා මාලාවේ පනස්වෙනි දේශනාවට. ධර්මදාන දායකත්වය දරමින් අද මේ පින කරගන්නේ. දැනට විතේශගතව සිටින අච්චිර සමිත් දිසානායක පුතනුවන්. මේ උතුම් දේශනා මාලාවේ දේශනා ගණනාවකට දායකත්වය දරපු අචිර සමිත් දිසානායක පුතනුවන් හට දමයන්ති දිසානායක මෑනියන්ට කරුණාවති මාසිංහ මෑනියන්ට, ගුඩාක් සන්තෝ සිට පත්තන්න පුළුවන් මනුස්්‍යයන්ගේ ජීවිතේයට මහත් වූ සහනයක් උදා කරන. මහත් වූ ආශිරවාදයක් බවට පත්වෙන සොඳුරු බණපදයකට. අනේ අපට ධර්මදානයෙන් දායකයින්ට ලැබනා කෙරහිත සතටු කරගැන්ට. බනපදේශ්‍රවණය කරට පළමු අපගේ කල්්‍යයාන මිත්‍ර ගුරු දෙවිඳන් වදනා කරමු දවෝත්තම පිින්වල් ලොක සාමීන් වහන්සේ නිදුක්ව නි රෝගව, දීර්ගහායිස සම්පත්තිය ලබත්වා සාදුු සාදු සාදු අදාපිගෙනගන්න නුවන වැඩනු බෝසත් කතාව කංචනක් කන්ද ජාතකය රන් කදේ කතාව. ලොතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩසිටියේ සැවැන්නුවර දෙවඩක් වෙෙර සැවැන්ුවරම තරුණෙක් භාගෙතුන් වහන්සගේ සොඳුරු බනපද අහලා බුද්ධ ශාසනහි පැවදි වුණා. අනේ මාත් සීල සමාධි ප්‍රඥාති වුණු කරට ඕන කියලා ආසාවිෙන්ක් මහන වුණ. මහත් වූ ආසාවිෙන් මහනවෙලා මහත් වූ ශ්‍රද්ධාවික් මහනවෙලා මේ වික්ෂුන් අහන්සිදැ ආචාර් උපාදධයෙන්න් වහන්සේලාගින් තමන් කළ යුත්තේ මොකද කියලා ඉගෙන ගන්න. ඉගන ගනිද්දී ආචාරි උපාදධ්‍යයන් වහන්සේලා කියලා දුන්න සීලේ ගැන ආයිස්මති සිල් කියනේවා ඉතින් එකහික විදිහයට තියෙනවා. දැන් පන්සිල් අටසිල්, දසසිල් ඔව ගහිෝරකිනේවා. ඒළඟට පැවදිනාට පස්සෙ සාමනේර සීලේ තියෙන්ට ඕන. ඒ සාමනේර සීලේ තව ඉදිරියටයනකට උපසම්පධමෙන් ලබනා කෝටයක් සංවර සීලි බවට පත්වෙනවා. ඒ උපසම්පදා සීල ගත්තහම ඉතින් චූල සීලය මධ්‍යම සීල මහා සීල කියලා එහම සෙල්තියනවා යිළඟට පාතිමෝක්ෂ සංවර සීලේ තියනවා ආජීව පාරිශුද්ධ සීලේ තියෙනවා ඊළඟට ප්‍රති සනිස්ත්‍රිත්ත සීලේ තියනවා මේ වගේ ඉතින් සීලේ කියලා කියන්නේ සෑහෙන පුළුල්ල එක කියලා අර ආචාර උපාධ්‍යන් වහන්සේලා ඉළඟට අනිුත්තුව ඉතා බහ කරන සහෝදර භික්ෂුන් සීලය ගැන සෑහෙන්ට බර කරලා කිව්වා යපු ගම මේ භික්‍ෂුවට හටගත්තා ඕවතිංකින් හප්පේ. සීලය කියල කියන්න මෙහෙම එකක්ද සෝචිින්තේසි එදං සීලන් නාමාති බහු ඒ භික්ෂුවට හුතුනාා හප්පේ මේ සීලය කියලා කියන්නේ මහ බහුල එකක් නොවෑ. කෝටි ගණන් කහොමද සිරලකින්නේ. අහන් එත්තකං සමාදාය වත්ති තුන්න සික්කස්සාමි අනනිේ මට එච්චර සිල්පතනන් සමාදාංගල රැක ගැඩබේ සීලං පූරේතුන් අසක්කන් තොස්සූ සීලේ රකින්ට මං අදක්ෂනං මට මුකද්දමි පැවිද්දිෙන් ඇති අර්ථේ. මට මෙච්චර සිල්පද ගානක් රකින්ට බෑ. ඒම සිල්රකන්ඩ අසමත් මට පැවිද්දෙන් වැඩන්නේ අහන් ගිහි හුත්වා මං ගිහිව ඉඳගෙන දානාදීනී දන්දෙමි පඥ්ඥානිිච්ච කරිස්සාමී පින්කරමි පුත්තධාරංච පෝසිස්සාමී දරුවන් බිරිින්දෑවරු පෝෂණය කරගෙන සිටිමි කියලා හිත වැටුණා. හිතට පැවිද්ද මහා බරක්කුණා. ඕනුමට වඩා සිල්පද ගැෙන හිතඩ ගිහිල්ල ඒ භික්ෂුව ගිහිතතා අවසානය වැටුුණේ ට්‍රෙස් එකට දැන් කිසිම සුව සහනයක් නෑ දැතකට ඒකට බලපැවේ මොකක්ද. අනිත් අයගේ ව වැඩප්පලක් කරඩ කියත් බලන්ට බර කරලා ඇතැම්මූ වචන කියවා ඒක හිතට ගියාට පස්සේ හ්පි මුකු කරගඩ බෑ. පුද්ගලේ කැසුර කරට එනකොට බලන්ට අපි කිවත් එ මං අසවල ඇසුරු කරනවා ඕන කෙනෙක් න හාපුූයා මෙහමගෙනෙක් වාචනාව වරද්ධ ගණ්ඩපා ඔන්න කියනවා. කියපුගමං අර පුද්ගලයා ඇසුර මහා බරක් කන්න ඇද. මහා බරක් කෙනවා. බණ භාවනාවක් කර ගණ්ඩාපුුවම ඔන්න කෙනෙක් බුද්ධශාසනය බුදුබණක් අහලා දැම් බනටිටික හන්ඩ ටන් ගත්ත. කලක් බනහපු කෙන කම්බිලකිනවා හපු ඔයාල තාමී සංසිල ෙදතු බනහායින්නේ ඔය බන්න ජම්රු නේන ජඹුරු බනහන්්‍ර. ඔය බනහල කවද ගුඩ අන්ටද. ඔන්න කියනවා. ඊට පස්සයාට අවසාන බන හිල්ලිමු තෝව තිංකින් හටගන්නවා ස්ට්‍රෙස් හට ගන්නවා අවසාන බනයහිල්ලි නවත්තරනවා. බනහල හටගන්න ප්‍රබෝධී සැහැලු එයාට නෑ ඒක බරක් වෙනවා. ල්ලරකිින්් ගේයාමත් හම වෙනවා. සිල්ලකඩ ගෑාම කියනවා අපිහිමි ඔයා එම ්‍රහ්මචාරි සීල වැල ගිහිවි ඳලා එෙම රකි්ඩ බෑ බ්‍රහ්මචාරිී සීරෙ කහ රකිින්ට ද බස්සේක ඇද ගෑනු කෙනෙ කැගේ ගෑවුුණුත් හිම සිල් කෙෙනවා. පිරිමි කෙනෙ කැගේ ගැවුණු සිල් කැෙනවා. එනිසා ්‍රහ්මචරී සිල්ලකින්ඩු බේ ඔන්න කියනවා. කිව්වහමමන් හටගන්නවා සම්පූර්ණින් ල්ළඟට ස්ට සිරුලකිින්ට ඇවිල්ල. භාවන කරඩයන භාවනා කරන්නගේ ම යම පුංචි මෛත්‍රී භාවනාදී කරකරින්ද හරියන්නේ. ඔය බුදුගුණු භාවනා කරකරින්ද හරියන්නේ. භාවනාව කියලා කියන්නේෙ ගැඹුරුව එකක් භාවන කරද්දිී ඔයා බලන්ට ඔට දන වැඩිගෙනවවානන්න ඔයාට බඩෙලියන්න පටන් ගන්න දැන් හමදටනවා ආද්දි සම්පූර්ණෙන් ඕවතිකින් හටගන්නවා ස්ට්‍රෙස් වෙනවා ඕන්න කියනවා ඇතැම්ම ධර්මාශනය වාඩලා ඔහේ ලවේ අනිත්‍ය අනිත්ති්‍ය කියල හොවී වැදිකතාවක්. අනිච්ච කියලා කියන්නේ එහෙමිකන්නවෙ ච්ච අනිත්‍ය පටිච්ච සමුපාද කියලා හලා මෙච්චර කල්ල හවයි බරවා පටිච්ච සම්පාධ කියලා හෙමිකරන්නේ පටි හිච්ච කියල මකක් දෙකක්ති නවා. ඔන්න කියනවා. කීපුගම ඔලු ගැකහිෙන්නෙන්ද. බුදුරජාන් වහසේ උපන්නේ ඉදාව ක කියලා හිතාගෙන බදුජාන් වහස අනිද ඉන්දියාව කියනේ. අපේ බදුරජන්නා සිපතිල දීම ලංකාවේ ඕවුන් කියනවා. අවසානයේ ඔලු ගැට ගැහිල්ලා ස්ට්‍රෙස් හදාගෙන බරවිෙන මානසික මට්ට මෙන්නෙදද. ඒ නිසා පංගතුන මේක ලෞකික ජීවිතයත් මහා කරදරයක් ඕබ තිකින් ස්ට්‍රෙස් ලෝකෝතර ජීවිතයේ ්‍රාවත් ඒක මහාකරදරයක් ඒකට ගොඩාක් බලපානවා අසප පුරුසියන්ගේ වදන් අසත් පුරුෂයන්ගේ වදන්න එකට ගඩා බලපානවා. ඒනගේ එක තමයි පමණට වඩා බර කරලා හට ලැබෙනවා දන්නේ කාසාත්පුරසකමකට නෙමේයි කියන්නේ සමල්ලාවට නමු පමණට වඩා බර කරලා වචනහන්ට ලැබෙනකොට ඒත් හටගන්නවා ස්ට්‍රෙස් ඒත් හටගන්නවා ඕවතිංකින් නැමේ භික්‍ෂුට හෙමුණේ අ භික්ෂූන් අහන්සේලා කියපු වචනී නිසානේ අවසානයේ පැවිද්ද බරවනාා සිවර බරවුණා දැන් ඉතින් සිවරු වෙරලා යන්ට තමයි හිත සාන ික්ෂූන්හන්සේලාගේ ළඟට ගිහි කි්වානේ ස්වාමයිනිි මටදැන් හරි යමාරුයි මෙච්චර සිල්ගොඩා කැකගෙන මටමක කරන්න්න බෑ. ඒ නිසා ඔබහන්සේලා මගේ මේ සිවරු පාතරආය අරගන්ට මන් සිවරු ඇල්ල යනවා කි්වා. එතකට ආශවපාදයන් වහන්සට මේක තෝර බේරගඩ බැරුව ගිය කිව්වා හිනං ඉති යිස්තුමනවා කරන්නද ෆිං මන්තිී ඇති. අපි කෝකට කියල ඉතින් බාහග්‍යෙතුන් වහන්සසිට වන්දනා කරලා. භාගිතුන් වහන්සේගේ මේ ගැන හමුකු ඒන යම් බුදුරජාණන් වහන්සක නඟිටට කියලා ටිකක් අක්කමැත්තින් වගේ මේ හරි පුුදුම කතාවක්දන්. මේ භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේක ළඟට ආවේ කොච්චට ආසාාව මහ පැවිද්ධ පුරන්ටදන. අන්ති මේේ බුදුරජාණන් වහසසිගේ ළඟට අන්ඩාක්කමැතිුුණනි. බලන්න මේ ඕ තිංකින් ස් ත්‍රෙස් කියනේවා කොච්චර හානයක් කරනවාද. තමන්ට සහයේ දන බුදුරජාන් වහන්ක නට අන්ඩකමති. බෑම කිව මට වරුවවරින් ඕොන කිව. අර භික්ෂුන් හසල බලෙන් එකතු කරන්ගිය. බුදුරජන් වහන්සේ එතකොට අනි භික්ෂුන්ගින් හනුව. කින් බික්කවේ අනත්තිිකම් බික්කුන් ආදාය ආගතත්තාති ඇයි පින්වත් මහනි මේ එකක මැත්තෙන් භික්ෂුවක්ව එකතු කරග නෙන්නේ. එහෙම්වා. එඒ මහනකොට මර භික්‍ෂුඩ දුක් හිෙුනා. අනේ මං මේ තරුණ කාලේම ගිවිීවීත අත ල ොච්චර කැත්තෙන් ුදුරජන්හස නටාව. ැන් ඇතරුම මේ භික්ෂූන් හන්සන මාවමතිට ඇදගෙනාවේ අකමැත්තිෙන් නේද. මේ භික්‍ෂූ කිව්වා අනේ ස්වාමීණි භාග්‍යතුන්හන්ස. මට මේඋනේ ස්වාමේණි මං මහනුවනේ සැල්ලුවෙන් සිිල්පද ටික රැගෙන ඉටයි. ස්වාමිනිි සිල් වැඩි ස්වාමේණි. මට මේ කෝටිකනන් ිල්පද රකිට බෑ. අනේ ස්වාමිනි මට හරී යමාරුයි ඒ නිසයි ස්වාමිණි මං මේසිවරුුවරෙන්ට තීරණය කළේ. බුදුරජාන් වහන්ස වදාලා. ඒහිතුවම් බෙක් වූ අනේ හොඳැයි පින්වත් භික්ෂූ එහන ඔයා මෙහිමම් කරට. කින්තේ බාහුණනාසීලේන ඔයාට මොකරද මේ ගොඩා අක්සිල්. තීණ වසීලානේ රක්කිතුම් සක්කස්තීති ඔයාට පුළුවන්ද පින්වත් භික්ෂුව සිිල්පදද තුනක් රකින්න ඔන්න බුදුරජාන් සයාහප ප්‍රශ්නය. ඔයාට පුළුවන්ත පින්වත් භික්ෂූ සිල්පද තුනක්රකට එතුකොට මේ භික්ෂූ කල්පනා කලලා සිල්පද තුන කියන්නේෙ මං ගිහිකාේ තීට වඩාරැක්ක. එඒ වන්සිල් රකිනවන ගිහිකාල. පෝට අටසිල් රැකිනෝ මේ භික්ෂූ කල්පනාවටාව සිලු තුනක් කියල කියන්නේ හරිලෙසිනිි. රක්කස්සාමි භන්තයේ සාමිණි මට පුළුවන් කිව්වා. එතකට බුදුරජන් වහන්සුවදල්ලා. තේනෙහි තුවන් ඉතුූ පට්ඨාය. ඒනම් පින්වත් භික්ෂු වයාද ඉඳන්. කාය ධාරං, වචී දවාරං මනෝදවාරන්තී තේනු දවාරාණී රක්ක. හයත් වචනයත් සිතත් කියන්න දොරට තුන හොඳට රැකගැන්ටකිවා. සිතකයි වචනය කියන්න දොරවල්ලොනින් අකුසල් ඇතුල් නොවෙන විදිහෙට. ඒ සිතකයි වචනය කියන්න දොරවල් තුන රැකගන්්‍ර. කුසල් ඇතුළු කරගෙන ඒ කුසල් රැකගැන්ට ඌමයි දොරවල් තුන රකින්න පුළුවන්ද බික්ෂුව මා කායේන පාපකම්මන් කරී යින් පාප කරම කරන්න එපා මා වාචායේ මා මනසා වචනයෙන් පාප කරම කරටත් එපා මනසින් පාපකරම කරන්නත් එතා එපා. මෙ බික්ෂුර මෙම කියනකර මේ භික්‍ෂු ප්‍රමෝදීර පත් වුණ මට රකිින්ඩ තියෙන්නේකායන් වචනයත් සිතත් විතරයි සැල්ලුවක් කටගත්තා. බුදුරජන් වහස වදාලා ගච්ච මාහිීනායාාවත්තිී පගත් භික්ෂු ඔයා හිෙන නායම මෙ අන්ඩ විහාරයට වරඩ එපා. ඉමානෙතිී නියව සීලානි රක් ඕමොයි මං කියපු සිල්පදතුන රකිට පට ගඩකිවා. අනේ මේ භික්ෂුවසිල්පදතුන ආරක්ෂා කරන්න පටන් ගත්තා. ඒ සිල්පදතුන රකිනවා කියන හිත ආවවෙතරයි. ඕව තිංක ස්ට්‍රෙස් නැත්තන නැතියලගයා. භික්‍ෂුවගේ හිතේ මහත් වූ ප්‍රීතියක් ප්‍රමෝදයක් හටගත්තා. ඒ බික්ෂුන් හ සිතාම කෙටිකලකින්. උතුම් නිෙලෙස් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වනා. බලන්න ඕව තිංකින් වලින් පීඩාවට පත්වෙච්චි. ස්ට්‍රෙස්වලින් පීඩාවට පත් වෙච්චි ඒ බික්ෂුවට. ඉතා කෙටි අනු සාසනාවකින් බුදුරජාන් වහන්ේ සම්පූර්ණ සැපේ ලබා දුන්න ඉතින් භික්ෂු හසට හරි පුදුමයි. දම් සබහ මණ්ඩපේ ඒකරසේලා භික්ෂුන් මේ ගැන කතා කරග හහිටිය. බලන් රාශ්මතුනී අර භික්ෂුවට, ර උන්වහන්සේලා සිල්පද ගුඩා ගැන කියලා 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 ඔළුව බර කලා. නමු අපගේ මහා කාරුණණික බුදුරජන් වහසේ වැඩහිට පුනිසා ඒ භික්ෂුවට බුදුරජාන්හසේ හරි ලසනට සිල්පද තුනකින් මේ ජීවිතේම රැකගණ්ඩ පුළුවන් නේද කියර කියල දුන්නා. බලන්ට ආයුස්මත ඒ භික්‍ෂුව කුච්චර ලස්සනට සංවර වනාද. ඉතාම සුළු කලකින් ආනු භහව සම්පන්න කෙනෙක් කුණනුුවෑය කියලා ික්ෂු කතා වි වී ොය මහොතේ භහග්‍යතුන් වහසේ තේට වැඩිය. පණවන ලද ආසනේ වැඩ හිටිය. භික්‍ෂුන්ගෙන් ඇහුවවා මහනිනි මොකල්ද්ද මේ නුබලා කතා කරමින් හිටිය. අනේ ස්වාමේනී භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මේ ගරු ගම්බීර වූ සීලය කොටස් තුනකට බෙදලා පෙන්නපු නිසා. අර භික්ෂුව ඉතා සුවසේ ධර්ම අවබෝධ කරපයක ගැයි අපි කතා කරමින් හිටිය. බුදුරජාණන් වහන්සේ වදාලා මහනිනිී ඉතා ගරුගම්බේර දෙයක් මං ඔය විදිහට කොටස්තුනකට බෙදලා සරලොව පෙන්නුවේ. ඒ නිසා තමයි ඒ භික්ෂුව ඉතාම සැහැල්ලුවෙන් අරගෙන ඒක සුවසේ පුරුදු කළේ. ඕක මහනි හැරට මේ වගේ. ඉස්සර හිටපු නුවනැති මිනිස්සු උත්සන්ටවත් බැරි තනි රංකඳක් ලැබිලා ඒ රංකද එසවීම සම්බන්ධයෙන් හෙන විහෙසට පත්වෙලා හිටිය පස්සේ නුව නැත්තාටම හිතුනා. නෑ මේ රන්කද තනිින් උත්සන්ට ගියුත්තමයි ප්‍රශ්නී රංකඳ කොටස් කරමිොටසි කොටස ඔසවමී කලා හිතනා. එදා දමයි පහසුව හටගත්තේ කියලා බුදුරජාන් වහන්සේ යම් අතීත පුවතක්ගන චූටි කතාවක් කිව්වා. එතකඩ ික්ෂුණන් වහන්සටා හිතුනනා යටගේ දවස සිද්ධිය දැනගැට ඉල්ලා ටිය ස්වාමී භාග්‍යතුන්හන්ස මේ ජීවිත භාග්‍යතුන් අහම්සේ ගරුගම්බීර දෙයක් සරලකිරීම නිසා කොටස්තුනකට බෙදීම නිසා ලැබූ සුවය සැනසීම අපි දෙක්කා. සාමිනී අතීත පුවතත් අපට කියා දෙනසෙක්වා ආනී මොහොතේ භාග්‍යතුන් අහසසි වදාළ නුවන වැඩෙන බෝසත් කතාව ජීවිතයකට සුව සහනයේ උපදින බෝසත් කතාව කංචනක් කන්ද ජාතකය හනෙනි ගොඩා කිසිරකාලේ බරනැස බ්‍රහ්මදත්ත කියන රජ්ජුරුවෝ රාජ්‍ය විචාරමින් හිටිය. ඔය කාලේ මහා බෝධිසත්වයන් වහන්සේ එක්තරා ගමක ගොවෙක්. දවසක් මොහු අලුතින් ඉඩ මොහුගේ නමට අරගත්තා. ඒ ඉඩම අරගන ඒ එඩම කුම්ඹරක් කරන්නට පටන් ගත්තා දැන් කුඹරු කිරීම උදෙසා පාලො කුඹර ඒ පාලු බොහුමිය අස්වදදන අදහසින් ඔොන්ට දැන් උදැල් අරගෙන මේක සුද්ධ කර කර හිටිය. ඒ සුද්ධ කරමින් ඉද්දී තමයි ඒ ඉඩමේ බොහොම ඇත අතීතයක අයිතිකාරකමක් තිබුණු මහ දනවා සිටුවරේක් මේ ඉඩමට වෙන්ට්‍ර මහ රංකදක් වලල්ල තිබිලති නවා නිධානයක් ඉදිහට. දැන් මේ කුමරු කරන්ට මේක හාරණකොට කලවයක් තරන් මහත හතර රියනක් විතර දිග මහා ගණ රන්කද එක පාර උදෙල්ලේ ගැටුණා. ටං ගාල හද්ද ආවා. හදද ආපු ගමන් මේ ගොයි මහත්තය පොඩ්ඩක්ක පාදල බැනුව බලනකට රත්තරම් පාට කහපාට හොඳට දිලිසිල පෙවුණ. තෙරවා මෙතර ොක් හරිකත්තිවා දැන් මේක මේ පිරිසමැද්දේ ගොඩදාන් ගියොත් එෙම නැති ප්‍රශ්න හට ගැන්ඩ පුළුව ම කලබලුවෙන්ට න්න මේක මිහිම පොඩ්ඩක් තිල තිෙනවා ැන පොඩ්ඩක් සලකනු කරගෙන කියල ආ මේක වැැහවා එතකොට ඒක තියෙන ඔබහොම ලස්සනනික බෝධි සත්වයන්ගේ තිබුණ කලබලි නැතිකමනි කලබලුන්නේ. අරරක දෙැක්ක කිය එක පාරණිකං හාරගන කලබල වෙලා දඟලන්න කියනේ. හිසිර වෙස්සා. වහල දාලා සාමාන නීතිර වැඩික් කරගෙන ගිය උදවට අපපු ජනයා ඇත්තුනාට පස්සේ ඔන්න බෝධි සත්වයන් වහන්සේ මේක ටික ටික පෑදවා පාදනකොට මේක මහත් දිකට දිගී සෑහෙන රංකඳක් පැත්තකින් අල්ල උත්සන්ට බැලුව මේක හොල්ලඩුව බැ ඒ තරමටම බරම බරයි එතකොට ම ඔන්න හටගත්තා හ්ේ දැ මේ බරට බරයි මේකට මාමකක්ද කරන්නේ ැ මේක මං අරගෙන නිගිය නැත්තත් වෙන කවරුවාරරි ගනීද මේකින් ප්‍රයෝජන මටගණ්ඩ ැරිවෙයිද දැන් ඕන්න ගලාගෙනාවම කක්ද ඕව තිකින් එට පටන් ගත්ත. ඒටකට රහටගත්තා ඔව තික නිසාම හිතේ සතුට නැතුව කියලා දැම නිධානයක් තියනවා නිධාන තිබට හිතේ සතුට නෑ දැන් හටගත්තයි ස්ට්‍රෙස් දැ මහ වෙහෙස කරයි ඕලුව අල්ලගෙන වාඩි වනා ඩිවෙල ඉන්නකරට මේ නුව ැතතික් නිසා කල්පන වන නෑ ඉතින් මේක එච්චර මහා ලොකුට හිතන්න දෙය ෙමේ මෙතන මේ කෝම ටික එකට කරලා ගත්ත මෙතන තියන්නේ ඉතින් රන්න් මේ කුට්ටි කලාත ඉතින් මට රංකදන මට තියෙන්නේ මේක කඩන එකයි කඩල කෑල්ලින් කෑල් රංග කිය නම් මට පාඩුවේ ටිකටි කරංගිහිල්ල අපේ ගෙදර ගබඩා කරගන්න පුළුව ෙදර ගබඩා කරන කොටසි මටව ිටි විුුණලා කරලා එතකොට මනිස්ු නිකන් එක පා හිතන්නේ මේ පුද්ගල මේ නිධන පහලුනා දෙක පාරෙහිම තන්නන්නේත්න්නේ තිකටික මට වියදන් කරල පහසු ජීවික කරන්න පුළුවන්. එනිසාමා ටිකෙන් ටික අරගෙනයා යුතුයි කියලා කල්පනා කළා. ඊට පස බෝධි සත්වයට හරි සැහැල්ුවන් මේ මුලු නිධානේම ප්‍රයෝජනනි ටරගන්ට පුළුවන් දැන් ඒකෙන් නිධාන අඩුවක් කුුණාද අඩුව කොරනෑ. සම්පූර්ණ නිදහන අරගත්තා. වෙහෙසක් නැතුව බරක් නැතුව සම්පූර්ණ නිධහනීම ප්‍රයෝජනය අරගන්ට පුළුවංකම ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුවත දේශනා කරලා භික්ෂූන් අහන්සේලාට ලස්සන ගාතාවක් වදාරනවා. යෝපහටේන චිත්තේන පහටමනසුනරෝ භාවේතකුස ලංදම්මන් යෝගකේමස් පත්තියා පාපුුණේ අනුපුබ්බේන සබ් සංයෝජනයා ඉතා සතුටු සිතින් යුතුව සතුටු පිරුණු මනස ඇතිව සිටිනා යන්කිසි මිනිසෙක් කුසල් දහම් නිතර වඩයිනම් කම කෙමෙන් සියලු කෙලෙස් නසාදමා හේ පැමිණේ යමනි වනටබුදුරජාණන් වහසේ දේශනා කළා සතුටින් මේක කරන්න තියන්නේ. සතුටිින් කරන කටයුත්ත තමයි වෙහෙසක් බරක් නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව ගාන්නට සාර්ධකත්වය කරා යන්නේ. ගත කරන ජීවිතය සැනසුමක් තියන්නේෙත් සතුටිගෙන් වනක්. ගොඩාකායක ජීවිතවල නැත්තේ ඕු නොයි සතුට. සතුට හිමිරන්නේ කුමකින්ද පින්වතුන්නේ කල්පනා කරන ක්‍රමයහි. අර නිධානය හම්බුණා නිධාන කලා කියන්න සතුට විට දෙ යන්නමේද සතුට වට දෙය. නිධානය ගැන මහපරට හිතතුවාදැ මේ අරගෙන ගිහිල්ලා මේක උත්සගෙන ගිහිල්ලා කරන්නේ මොනවාද මේක උත්සගඩ බැරිවෙයිද වෙනකාටවත් හිමිවෙයිද. එකක් එක ගානේ හිතන්ට පටන් ගන්න කොට ඒහිතිම් අරගෙනවා. අපහාසුව වෙහෙස පීඩාව අප ෙන ඉති ඔබ තිකින් ඕනවට වඩා හිතනවා අධිවසින් කියනවා. ඒන් එ සුවසැනසුම නැතිකම. ඒ සුව සැනසුම නැතිකමේ මහටගත්තා මානසික බර අපි ගෙන ස්ට්‍රෙස්. සුව සැනසුම උදාකර ගත්තා විතරයි. නිදහනේ මනා කළමනා කරයකින් පාවිච්චි කරට පුළුවන් නමයි මනුස ජවිත නිධානි හිතන්න. ඉතා දුල්ලබෝ මනුසජීත ලැබෙන්න්නේ ිච්ච මනුස පටිලබ මනුස ජීවිත දුල්ල බයි. ඒ දුල්ලම මනුස ජීවිත මනා කළමනා කරනයකින් යුක්ත ඔබට ගැත කරට බැරිවුණොත්හෙම මේ මනුස්ස ජීවිතේ නම් වූ නිධහනම බරක්වෙයි. ගොඩාකයිගේ ඔව තිංටික් ස්ට්‍රෙස් එහෙමේවා. අපේ ලොවතුරා සම්මා සම්බඳදු රජාණන් වහන්සේ. මේ හිතේ හැසුරීම ගැන කොයි තරන්නම් දේශනා කළාද. පන්දනං චපලං චිත්තං. මහනිනි හිත අරමුණක් කරමුණක් පාසා සැලන දෙයකි. චපලදයකි චපල කියල කිව පෙන්නන්නේ එකක් කරන්න තව එකක් චපලයි කපට. දුරක්හං හිත රැකගන්්ඩ අමාරුයි මහණෙන දුන්න වාරයන් හිත වරදිින් වලක්කන්ට අමාරුයි උජුම් කරෝතිමේදාවී සුකාරෝවතේජනං හැබැයි නුවන තියෙන කෙනෙක් නම් එබඳු හිත පවා දක්ෂ වඩුවෙක් ඊදන්ඩක් කරජු කරනවා වගේ මේ හිත රජු කරනවා මයි. වාර ජුවව තලය කිත්තු. ඕක මෝකතු උප්පතු. වතුරෙන් ගොඩ ගත්ත මාළුවෙක් වගේ මහන නිමේ හිත අරමුණ කරමුණ පාසත් දඟලනවා. පරිපන්දති දං චිත්තන් මෙසේ සැලන සිත මාර දෙෙහියම් පහත වී. මාරයාගේ උගලෙන් ගල ගට මෝන බුදුරජන් වහන් හිතගැ හිම දේශනා කළේ ඔය හිතගැන වදාලේ ඒකාල හිටපු එක් තරා උතුම් භික්‍ෂුවකට ඒ තමයි මේ ගිය තෙරුන්හන්සේ මේගේ තෙරුන් වහසේ භාගතුන් වහන්සිට උපස්ථාන කරගෙන හිටියා වාලිකා කියන පරුවති වාලිකා පරුවති භාගිතුන් වහන්ේ විවේක සුවෙන් ට ිකාලෙ කඩ දලති න ඒකාේ උපස්ථාන කරපු භික්ෂුවතම මේ මේගේ වාමින්න් වහන්සේ වාලිකා පරවතයේ සමීපෙට වඩ තිබුණු ජන්තු කියන්න ගමට පිණ්ඩපාති වැඩිය. ජන්තු ගම ඉට වට පින්වතුන ගලාගෙනය නව බොම ලස්සන නදයක් එකේ නම කමිකාලා මේගේ සාමීන් වහන්සේ ජන්තුගමේ පිඩපාති වැඩලා ඔය රුක්ෂෙ වනක පින්ඩපාති දානය වරඳලා අර කමිකාලා නදීතීරයට ශුට්ටක් මේ ගගේ සිරි නරබන්ට ත් ගංගාවායින්න ලස්සන එන සිරි නරබමින් යනකොට දකිින්ට ලැබුණා ඉතාම දැකුම් පලු අඹවනයක් දුම ලස්සන සුදුවැල් තැනින් තැන ගල් තියෙනවා අඹරුක් සෙවන ලස්සනයටට අඹගෙටිය එල්ලිල තියෙනවා රත්තරම් පාට අඹගෙඩි තියෙනවා දැක්කට පස්ස හරි හිතට සන්තෝසක් කටගත්තා ඒනකට කමිකාලා නදිය පිසගෙන සීතල හොලන් හමනවා කල්පනා කළලා මෙතන්න හරි චෝ තැන මටම මෙතන භාවනා කරැකි හොතට භාවනා කරකි. මං මෙතන වාඩිවෙලා පුඩ්ඩි වෙලාවකින් සමාධී ඇතිකර ගන්නවා දිහාාන හතරුම් උපද ගන්නවා මං මෙතන ප්‍රීති ප්‍රමෝදී භාවනා කරවා කියළ දෙන් භාවනාව ගැන සෑහෙන එක. මේ සාමිනාහසි හිතල ඉවරයි. මේ සාමින හිතා නමකක්ද. හිතන්න පිරිිවෙලටම මේක උක්කමටි කරට පුළුවන් කියලා. හිතු ඇහෙම. දැ සෑහෙන බරයි තමන්ට කොයි මොහුතේද මෙතෙන්ට යන්නේ කොයි මොහොතද මෙතෙන්ට යන්නේ කියලා සෑහෙන ආසාව. ලොවතර සම්මා සම්බුදුරජාණන් වහන්සසිගේ ළඟට ගිය. ගීම් භාග්‍යතුන් වහන්සට කිව්ව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස. අනේ ස්වාමීණී මට යන්ට ඕන අර කමිකාලා නදී තීරයට වන්නඩ තියෙන අබවනට භාවනා කරන්නට. ස්වාමිණි මට අවසර දෙනසෙක්වා. බුදුරජාන් වහන්සේ දන්නවා දැන් මේ මේග ස්වාමීන් වහන්සේ මෙෙම යන්ට දැඟලුවට තාම හිත මෝරලනේ තාම බෑයි බලාපොරොතුනය කරන්න. හිත මෝරලමාදී. අන්තිමේ මේග සාමිනහස මෙතන්ටි ගියාට පස්සේ ඕව තිංකං එනවා ස්ටෙස් එනවා කියල සියල්ල දන්නා සියල්ල දක්නනා බුදුරජන් වහන්සේ හොඳට දැක්කා. දැකළ කිවවා මේගිය ඔබ පොඩ්ඩක්ින්ටීදේ. දැ මේග විතරණ මට උපස්ථන්ටත්තින්නේ මේ ගගේත් ගයාට පස්ස මට කවුරුත් නෑ. කවර උස්ථාන්ටනකක් ඉන්නකුවා. බෑ මේගී ස්වාමිනස අකීකරුයි. මේගී සාමිනසර දැන් එන්නේ මුකක්ද. මයි අන්ඩුමෝන අඹවනේට ඒ අඹවනේම තමයි මට දර්ම මාර්ගය උපද්දල දෙන්නේ දැ. මේ දර්ම මාර්ගය උපදවා දෙෙන ශාස්ර හසි ඉස්සරහ ඉඳගෙන හිතනවා මට දර්මී උපදල දෙන්නේ මොකින්ද. අම්ඹවනින්. අඹවනේමයි පිහිට. අඹවනමයි ආරක්ෂාව. අඹවනීමයි ආසිරවාද එහෙම හිතනවා ඒම හිතලා කිව ස්වාමිනිිමට යන්්ඩු මෝන බුදුරජණන්ස දෙවැනි පාරත් වදාලා මේගේ චුට්ටකින්ට කවරහහිතති උපස්තන්ට එඉටත් තිපයි ඒ ආපෝමයන්ට ආයෙමත් කිවවා නේ ස්වාමීණී උබහන්සේට නං ය අමුතුෙන් බණ භහනා කරනවා කියලා කරගඩ දෙයන්නේ ඒ වුුණට ස්වාමිනි ම මුොකු කරගෙන නේනේ මං යනවා ස්වාමීණි කිවවා බදුරජන්හන්ස වදාලා වේගිය භාවනා කරන්ටම ඕන කියලා කියනවන්නම්. ඒකට අර අඹසේ වනටම අන්ට ඕන කියලා කියනවන්නම් ඉති මේගේ මම්මනවා කරන්ටද යන්ට හෙනම් කිවා. ඔන්න මේගේ සාමීන්හසේ නැගිටල ගිය. ගිහිල්ලා අඹරක් සෙවනේ වාඩියුන පංගතුනේ මන් දැක් භාවනා කරනවා දැන් ඉතින් මට වේගෙන් දිහානු උපදිනවා. දෙයාන් එපදිලා මට නිකං හිත සැහැල්ල වෙනෝදැන් මවාග නිවරයි. මවාගෙන වාඩි වුුණා. මවාගෙන වාඩි වුනාට හිත වෙනම සෙල්ල මපටන් ගත්තා. කවදාවත් තාප නැති රාග හිතුවිරි එට ගත්තා. කවදාවත් තාපපු නැති කේන්ති සසාගති හිතුවිරි එට ගත්තා. කවදාවත් ආප නැති විකාර හිතුවිරිෙන්ට ගත්තා. හිත පාලනින් තුරයි. ඕ thinking ඕනු වඩට වඩ නවා දැන් හිතුවිරි ඉතුවිලි ගලනවා පාලනයන්නේ. මහ වෙහෙසක් මහ බරක්කාවා එතකොට මගේ වාමිනහසක වාසනාවට මතක්වුණනා බදුරජාන් වහන්සේ. ශාස්තෘ වන්ස අකම එත්තෙන්න්නේ ද මංආාව. මායායුතු බුදුරජාන් වහන්සක ළඟට බුදුරජාන් වහස ළඟට ගිහින් කිව්වා ස්වාමීනී භග්‍යතුන් වහන්ස මං හිතන් හිටපු පහසු එතන නෑ. අනේ ස්වාමීනී මට දහම් දෙසන්න සේක්වා බදුරජාන් වහන්ේ වදාලය වෙලාවේ අපරි කපක්කාය මේ ගිය චේතෝ විමුත්තයා මේිය හිත කියන එක මෝරලා හිත සවිමත්ව හැදෙන්ට්‍ර. කෙනෙකුගේ ජීවිතයට නොමෙරූ සිතමරීම පිණිස උපකාර කරන කරුණු පංච දම්මා පහක්තියනවා පරිපාකාය සංවත්තති නොමේරූ හිත මෝර් යාලගේ හිත්තල ඕවතිකින් තියෙනවානං ඒ නොමේරු සිත් සමහට වයස හැට හැත්තෑ වෙන්න පුළුවන්. වයසට යනකොට මෝරන්නේ ඇගමිසක් හිතනෙමෙයි. හිත්ත එහෙම මෝරන්නේ බලන්ට නොමේරූ සිත් සහිත නිසා ආච්‍යයම්මල සීල බවට පත්වෙනකොට ඇතැම් වූ පොඩ්ඩි ලමයි වගේ වෙන්නද. යමක් අතහර ඉන්න බෑ. චූටි ළමයි වගේ. තමන්ට ලෙඩක් හැදුනු තේක තේරුම් ගණඩ බෑ ෙඩ වෙලන්න අම්මා සීනි කට පාගකිවොත් හොරෙ ගිහිල්ල සීනි බෝතින් සසිනිිකනවා පටි ළමයි වගේ රකි ඕනේ. ඇඟවල්මේරුවාල්ට හිත් මෝරන්නේ නැත හිත මෝරට නම් මේ කරුණු පහ පුරුදදු කළ යුතුමය. ඕග තිංකින්ගලින් පිඩාවත් තියෙනවාන නොමේරු තක් ඔබට තිෙන්නේ. ඒ නිත මාය පිගන්ට. ඔව තිකිකව වින් පළෙනනොනම් පින්වතුනේ ගිහි පැවදි අපි කාඩත් ඕෝ තිංින්තියවනම් අප ළඟතියන්නේ නොමරු සිත. ගිහි පැවදි අපි කාඩත් ස්ත්‍රෙස්තියනවනං. අපි ළඟගති එන්නේ නොමේරු සිතක්. ඒ නොමේරු සිත මෝරන්ට්‍රනං මේ කාරණ පහා පුරුදු කරල යුතුමයි කත මේ පංච මනොවද ඒ පහා. ඉ මේ ගිය කල්ලයාන මිත්තෝ හෝති කල්ලයන්න සහායෝ කල්ලයන්න සම්පවංකු. මේ ගිය. කල්ලයානු මිත්‍රයෝ ඇසුරු කරට ඕන්න. කල්ලයාන යාළුව ඇසුරු කරන්නට ඕන්න කල්්‍යයානුමිත්‍රයාගේ වචනයට අනුව ඇසුරු කරකර ඉන්න ඕන එක තම ඇසුර. ඇසුර කියලකිීමම කද කල්්‍යයාන මිත්‍රය වචනය කිරීම. එමන තැන් ඇසුර කියලා කියන්නේ මේ ළඟවාඩියලා ඉස්රහටම උුණ බලාගනදීම නෙමි. ඒක නම ඇසුර. ඇසුර කියන්නේ කල්්‍ය යානු මිත්‍රයයා සත්පුරසිය එපා කියනදේ නොකරදීම. කල්ලයාන මිත්‍රයා සත්පුරුෂයක් කරන්නට කියනද නහෙතමානී වකිරීම. ඇ ඒ ඇසුරේ කෙනෙකින් වනන් ආනි ඇසුර නිසා තමයි නොමේරු සිත මෝරන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ ජාත කතාව සාක්‍යයක් නෙමේද සාක්්‍යයක් නේ. අර භික්ෂුවගේ හිත මහා බරකට පත්වෙලතියේදී ඇසු කළේ ගවද කල්ලයා නුමිත්‍රයාව සත්පුරුෂයාව කල්්‍යානමිත්‍ර සත්තුපුරස ුදුරජාන් වහසේ ඇසර කිරින් පිණස භික්ෂ හරි පහසක් වුණා ඒ භික්ෂුව හිටියේ කල්ලයාන යාළුවත්තක් මෙහෙස අපහසුව කියනකටම බලෙන්ම එක්කංගේ බුදුරජාණන් වහන්ස නඟට කල්ලයාන යාළුවෝ නිසා කල්ලයාන මිත්‍රයෝ නිසා දැ බලට අපි මේ මනුස්ස ජීවිත අපි බණහන්නෙ කා නිසා ද කල්ලයායන මිත්‍රයෝ නිසා කල්්‍යයාන යාළුවෝ නිසා ටල්ලයායන මිත්‍රේ කල්ලයා යාලු මුණ ගහුණ නැත්තන් ොද ිතුති නහන්නේ කවුද අපිට බනහට උනන්දු කරන්නඩේ බන හා ඉද්දත්. ඇතැන් අසපුරු සු කියනුවන ඔය බනහා ඉඳදල හරයන්නේ. ඔය බනද යල් පැනගිය පේවා. සමහරම මේ කලක්තිස්සේ බනහන්ට ආපු ඒ බනපදේ කරත හඳු ගැන්ඩ පැරි හැඳදි වගේ පුද්ගල න්න වනේ හොද්ද අපපු හෙඳදවගේ හැන්දරිඉතින් හොද්ද. පිතුමුළු මේ ලෝකේ තියෙන රසවත්ම හොද්ද ලෝකෙම තියෙන රසවත්ම හොද්ද. දිවවල් ප්‍රිය කරන හොද්ද කාල් ගාන හැන්දත්තියෙනවා ය හැන්දටස එරනාද විහතුන හොද්දේ රහ ඒ හැන්දිම වෙන්න පුළන් සමහට බෙදන්නේ. හැබැයි හොද්දේ රහ තේරෙන්නේ. හැන්දට කිසි වටිනා මක්නය අරහොද ඒගේ කලත් තිස්සේ සත්තුපුරු සසුරි බනහප පොයත් සමල්ලාවට මේ බණ කියන දැන් මේ මේ බන සමහට බරමදී කියයි බරමදී කියලා කියන්නේ කාගේ බණද බුදු බණ එක්කො මේ බණ කියන ක්‍රමවේදිී හරි නෑ කියයි එක ක්‍රමේද හරිනෑ කියලා කියන්නේ කාගේ බණද බුදුරජාන් වන්ස බන කියපු ක්‍රමවේදය ඒක හරි මදිී හැදි නෙවෙයිද හැදි කියන්නේ හොතම හැද ඒනිසා විවතුනේ හොඳට තේරුම් ගැන්න. අපේ මේ ජීවිතයේ අපට සැප සැනසුම උදාකරන නොමේරු හිත් මෝරණ ඒ පළමු අන්ගේ නං සත්පුරු සැසුරයි. කල්ලයාන මිත්‍ර ඇසුරයි. කල්ලයාන මිත්‍රයා සත්පුරු සයා ඇසරු කොත්. ඒ ආශ්‍රී තුළින් නොමේරු සිත්ත මෝරණවා මයි. පුනච පරක් මේගිය ඊනඟට මේ ගිය දෙවෙනි කාරණය තමයි සීඩවා හෝතයි සීලවන්තෙක්වීම පාතිමොක්ක සංවර සංවතෝ විහරති ආචාරගෝචර සම්පන්නවා. ාමමුක් සංවරයෙන් යුක්තව වාසය කරනවා ඇවැතුම් පැවතුන් සංගරෙන අනුමත්තයේේ සු වජ්‍යයසු යියදස්සාාව. චූටි වරදක පවා බයදැකගෙන සමාදාය සික්කතති සික්කාාපදේසු ශික්ෂාපදවල සමාදන්ගෙනවා. ආ හිතකොට යාගේ හිත මෝරන්ට පටන් ගන්නවා හිතර සුවසාහනය හට ගණඩ පතන් ගන්නවා හිතන් ඉෙන චෝදනා නැති වෙනවා හිත පසු තැවිලි වෙන්නේ. හිතට පුදුම සහනයක් එෙනවා. සාමාන්‍යින් සීලවන්තයෙක් විදින සහනය කිසි කලක දුස්සිරෙකුට ඉඳින්ව. සිල දන්නන්නේ න්න සීලවන්තයකුගේ සහනේ. ඒකනවිදි දුස්සිියලෝ කෑගණන සිල්ුලකින්ට බෑම කාඩය විකාර කියර දුස්සීලේ දන්නේ සිල් පදේක තියන සැනසුම. බොරු කිය කිය බොරුුවන් ජීවත්තන එකෙක් දන්නුවද සත්‍ය කතා කරන කෙනෙකුකි සැනසුම. කොයි දේ පුද්ගිලයක දන්නේ. ඒ පුද්ගලයාට බොරු නො කියන කෙනෙකින්වාගේ වහම එකෙනනිකක් මැජික්කක් වගේ. ඇ ඒ පුද්ගලයාට තමන් සතති කතා කරනවා කියනක කරනවාතිය හිතන් ඔබෑ. එච්චර අදක්ෂයෙක්. ඒ අදක්ෂියූ ප්‍රාණ ගහතය නොකර ඉන්වා කිය පිළිගණ්ඩුවක් කැමතිනේ. දුස්සීලය සිල්සුවයක් කෙසේ දකිින්ටද. හොරකන් නොකරනවා කියක දුස්සීලෙකුට හිතා ගණ්ඩත් බෑ. දුස්සීලයෙක් සිිල්සුවය කෙසේනම් දැනගණ්ටද. සල් අලකම මේ වැලකිලා සැස්සිලි ජීවිතය ගත කරන්න පුළුවන් කිය දුස්සීලකට හිතාගණඩත් බේ බ්‍රහ්මචාරී ජීවිතය ඉතා සුවසහයක යුක්තායි කෙනෙක දුස්සීලෙකට හිතා ගඩත් බෑ. දුස්සීලේ කෙසෙනම් සිල්සුවය දැනගන්ටද. මත්පැ මද්‍රව්‍ය පාවිච්චි කරකර සිහිසුන් සැපයක් හොයන අඥ්ඥානය මත්පැනින් වැලකීමේ සැපේ කොහොම දෙැනකණ්ටද. ඒ පුද්ගලය කෙ න්නම් සිල්සුවයක් වෙන්නද. සීේ කියන්නේ. ඔය ස්්‍රෙස් ආදී දේවල් ඔවබ තිංකින් ආවිදී දේවල් නැත්තරම නැති කරන පුද්දුම ජවයක් පහතුන සීලේ සිල්ුවත්ති. සීලේඉතා සුව පහසුවක්. පුුණච පරං මේගය ඒනගට මේගිය ඒකනට අහන්ට ලැබෙන්ට ඕන යායං කතා අබි සල්ලේකිකා. කතා අහන්ට ලැබෙන්ටුවන කතාාවරින් කෙලෙස් පතුරු ගැහිලානවා. බලන්ඩේ වචෙන් ඒ කතා ආගන ඉන්නට කෙලෙස් ගලවලයනවා. දැන් එම ඒ කතවල ටන තෙරු ට පුළුව ෝක අනි පැත් හිතුක හරව ඇඳබි ගතුන නිකන් නැති කෙලෙ සුපදින කතා ඇතැන් කතාගෙනනිද තිබ නැති රාග හිතුවරි හට ගන්නවා. තිබ්බ නැති කේන්ති හටගන්නවා. තිබබේ නැති මුලාවල් හටගැන්නවා. මහා වෙහෙසවල් හට ගන්න අම් මේ කතාතියෙනවා ඒ කතාහගනිඉන්නකොට රාගදවේසාදී කෙස් පතුරු ැහිලෙනවා කෙලෙස් නැතිවෙනවා. චේතෝ විවරණස් සප්පයා හිතට හරි පහසුවක් කටගන්නවා ඒ කාන්ත නිබ්බිදාය. ඒ කාන්තකට අවබෝධින් කලකිරනවා විරාගාය නොවැල්ම හටගන්නවා නිරෝධහය ඇල්ම නිරුද්ධ වෙනවා උප සමාය හිත සංසිි දෙෙනවා අභිං්ඥාය අවබෝධය ඇතිවෙනවා සම්බෝධහාය හිතට මනා වැටහීමක් ඇති වෙනවා නිබ්බාණය සංවත් ඇති නිවන පිණිසු පවතිනවා ආංෙ කතා. මනුවදේ කතා. එවට කියීනවා ලස්සන නමක් අපි. දස කතා.දකට කියන්නේ. දස කතා. අපපිච්ච කතා, අල්පේච්ච ජීවිතය වටිනාකම ගැන කතා. සන්තුට්ටි කතා, ලදදයිෙන් සතුට වීමේ වටිනාකම ගැන කතා. පවිවේක කතා හුදකලා විවේකයෙන් බණභාවනාවක ඇලීවාසය කිරීමේ කතා. අසන් සගග කතා මේ පිරිසක් නැතුව හුදකලාවේ පිරිසිවෙෙන් වෙලා දහම්සුවේකින් ඉන්ඩ පුලුවන්කම ගැන කතා. විරයාරම්භ කතා අකුසල් දුරු කරන්ටත් කුසල් වඩන්ඩත් වීරය ඇරැඹීම ගැන කතා. ඒළඟට සේලස කතා සමාධි කතා, ප්‍රඥඥා කතා විමුති කතා විමුති ඥාන දර්සන කතා හමුවේ දසකතා හලෙන්නි ඔය දසකතා පින්වතුනේ විසේසිය මේ ජාතක දේශනා මාලාවයහෙම අහන්ඩ ලැබෙන්නෙමෝ යල දසකතා. බෝසතාන් වහන්ස නුවනින් කල්පනා කරපු විදිහ ලස්සන දසකතා හඬ ලැබෙනු. මේ දසකතා නිතර නිතර හන්ඩ ලැබෙන්ඩෝන නො විදි කතා නිකාමලාබී හරි පහසුවෙන් ලැබෙන්ඩෝඕන අක් ච්චලාබී සුවසේ ලැබෙන්ඩෝන අක්කසිරලාබී ඉතා මේ නිතර 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 දෙවලේ හන්ඩ ලැබෙන්ඩෝන ආන් ඒකින්. නොමේරූ සිත මෝරන්නේ නොමේරු සිතක් මෝරනවා ශක්තිමත් හිතක් හැදෙනවා. පූුණච පරන් මේ ගිය හතරමිනිකාරණය එයා ආරද්ධ විරියෝ විහරති හැම තිස්සම ආරද්ධවීරයක් පටන්ගත්ත වීරියකින්ය ඉන්නවා අකුසලානන් දම්මානම් පහණය හටගන්න අකුසල් ප්‍රහාණය කරන්නට ඒනඟට කොසලානන් දම්මානං උපසම්පදායි කොසල් දහ උපදවන්ට එම තිස්සෙම පටන්ගනය වීරය තාමා දල්හ පරක්කම බොහොම දැඩිවර අගත්ත දැඩි පරාක්‍රමයකින් අරගත්ත අනික්කිිත්ත දුරෝ කුසලේසු දම්මේසු කුසල් දහන් වඩලාමිසක් කවසන් නොවෙන වීරියකින් ානය ඉන්නවා. එතකොට ඒ වීරිය උදව් කරනවා. නොමේරු සිත මෝරන්න. ඒනකට බුදුරජන් වහන්සු වදාලා පුනච පරම් මේග පං්ඥවාහෝතියි ඒ ප්‍රජඥාවති බට පත් න ජීවිතගෙන හන්ට ප්‍රඥාව. වටහාගෙන වාසක නොමේ ජීවිතය කියන මේ බඳ එකක් මේක මේ අපි ගත කරන ජීවිතය කියලා කියන්නේ ජරාවට පත්තන එකක් ලඩ දුකට පත්වනකක් මරණට පත්වනකක් ප්‍රියයගෙන්ෙන් විඩවෙනක් අපප්‍රිය අමනාපදවල්ලක් එකතුෙන්ඩුවෙන එකක් මේ බඳ ජීවිතය තමයි අපි මේකවන්නේ කියලා හොඳ ප්‍රඥාවකින් ජීවිතය ගත කරනවා ප්‍ර්ඥාව නොමේරූසිත මේරීම පිණිසු පවති න ඔබදුරජන් වහස වදාලා මේ ගිය ඕංඔය කාරනා පහා නොමේරු සිතමරීම පිණිස පවති යෝව තිංකින් තියෙනවා නම්. නොමේරු සිත මෝරන්ට ඔය පහහදාගන්ට කල්ලයාන මිත්‍ර ඇසුර. සීලවන්තකම නිතර දසකතා ඇසීමේ අවකාසය අකුසල් දුරු කරල කුසල් වඩන වීරිය ජීවිතය ගැන ප්‍රඥාවෙන් සිතීම. ඔය පහදාගන්න. ඕව තිංකින් නැත්තට නැතිවෙනවා නැතිවෙනෝමයි. ස්ට්‍රෙස් නැත්තර නැතිවෙනවා නැතිවනෙනෝමයි. ඒට පිිතන වෙන සාකෝන්නේ. මේගේ සාමිහසේ මේ දහම් කතාව අවසංවිද්ධී. අමා මහ නිවනු පසක් කලා. මේගේ මහරහතන් වහන්සේ බවට පත්වනා. භාගිතුන් වහන්සේ වදාලා මේ ගිය ඕවුන් ඔය කරුණු පහ හදාගත්තර පස්සේ. ඔය කරුණු පහ මත පිහිටලා ඔබට පුළුවන් කරුණු හතර දියුණු කරන්න. මොනවදේ කරුණු හතර. අසුබා භාාවේ තබ්බා රාගස් පහනාය රාගේ දුරු කරන්ට අසුබේ වඩඩ පුළුවන් ඒළඟට මෙත්තා භාාවේ තබ්බා ්‍යාපාදස්ස පහනාය කේන්තිය දුරු කරන්නට මෛත්‍රයේ වඩඩ පුළුවන් ආනාපානාසති භාාවේ තබ්බා විතක්ක වූ පච්චේදාය හිතට ගලාගෙනන විතර්ක දිගට එන විතර්ක නැති කරට ආනපනසසිති වඩ පුළුව දෙද ආාපනැතියට කෙනෙකුට පුුවන්ද මන්දන් අද ආනාපන සිතිය දියුණු කරලා සම්පුර්ණ මේ කරගන්නවා කියල එහම වාඩීල පුළුවන් කරන්න. බෑ. ගට හිතම ල්ල තියෙන්නනි. නොමේරෝ සිතකින් ආන පනසති දියුණ කරන්න බෑ. මෝරපු හිතකින් ආන පනසති භාවනාව දියුණු කරන කොටට. එයාගේ හිතේ මහ ගලන විතරක මහා වරුසාාවකින් දූවිලි සංසින්දනවාගේ සංසිින්න්දලයනවා. ඒනකට බොදදුරජන් වහස වදාල අනිච්ච සංඥාභාවය තබ්බ අස්මි මාන සමුද්ගහතාල්, මට තමයි තේරෙන්නේ ම තමයි දන්න ක ෙනා කියලා තියනේ මහා. මේ මානක්කාර හැගීමක් මේ හිත. ආං ඒක දුර්වෙලයන්ට අනිත්‍ය සංඥාව දියුණු කරන්ට්‍ර. අනිත්්‍ය සඥාව දියුණු කරද්දි මේ ගිය ඔබට හොඳට අනත්්‍ය සංඥාව වැඩි. ඒ අනත්ත සංඥාව තුළින් අස්මිමාන සමුගඝාතනය වෙනක අස්මිමානය නැත්තරම නැතිවෙනවා දිට්ටේව දම් මේ නිබ්ානම් මේ ජීවිතයේම ඔබට නිවන් දකින්න පුළුවන්. මුදුර ජන්නස්වදදාරලා. ති මේකිය සාමීන් වහන්සේ මේ අවවාදී හොඳට හිතටරගත්තා. භාගිතුන් වහන්සේ ේග මන් හසට ලස්න ගාථාවින් අනුශාසනාවක් කලා. කුද්ධවිතக்கா සුකුමාවිතக்கா අනුගතා මනසු පිලා ඒති අවිද්ධමනසුවිතக்கේ හුරහුරංධාවති භන්තචිත්, ය පොඩි පොඩි කල්පනාවල් වනත් සියුම් කල්පනාවල් වනත් හිතට අනුව ඇදිලා හිතේ මතුවෙවී තියෙනවා. අවිද්‍යා සහගතකිනාා අවිද්‍යා සහගත කරකිව්වෙේ දහම් දැනුමකින් තොර ධර්මය කහල නැති තමන්ගේ මේ ඇඟමෝරණ කොඩත් හිතමෝරණවා කියලා හිතාගෙන ඉන්න ආංහිම අවිද්‍යා සහගත කෙනෙක් හිතේ ඇතිවෙන මේ මනෝ විතර්කයන්ගින් බිරාන්ත වෙනවා බිරන්ත වීමට තමයි අපි කියන්නේ ්‍රස් ඔය බිරාන්තවීම් වලට තමයි අපි කියන්නේ ඕ ති ඔය බිරාන්තවීම් වලට තමයි නොඒ වචන වලින් මානසික ලෙඩ කියලා කියන්නේ ඔය බිරාන්තේට්‍ර අන්තිමේදී මෙලොවීම් පරලොවට දුවදුව ඇවිදින ෝකෙවා පුංචි දේවල් අතැර ගන්නඩ බෙරූ බලන් ඒ දේවල්ින් හිත් පිස්සු අට්ටගෙන කීදනින් දන ඒතේ චවිදවා මනසෝවිතකේ ආථපිියෝ සංවරති සතිමා අනුගතේ මනසෝ උපපිලාවේ අසේසමීතේ පජහාසිබුද්ධෝ නමුත් මනාකොට දහම අසා දසකතාශර්වණය කොට කල්්‍යයාන විිත්‍ර සත්පුරු ස ඇසුරු කොට විද්‍යාව පහල කරගත් කෙනා. දහම් දෙනුම කදාගෙන ධර්මය තුළින් ජීවිතය දකින කෙන. මේ මනෝ විතර්කයන් ගැන කෙස් තමන වීරී යුතු දකිනවා. පය මොයි මනෝවිතර්ක කියනේවට බයබිරාන්ත වෙන්නේ. එය හිතරින වැදගත් හිතිවිලි දන්නවා ඒව ගන්නවා. හිතටන නොවැදගත් හිතුලි සම්පර්නයෙන් පැත්තකට කරලා දාන්න පුුවන් හයියාක යටතිීන. රාග හිතුවර එනකොට පැත්තකට විසික් කලදා නො මේ මුකද වී කියලා. ඒකද එන්න මුකිම්ද ඒ හැකයා වෙන්නේ කාලයක් කල්ල යාන මිත්‍ර ඇසුරු කිරීමෙන්. හිත මෝරණු ප්‍රතිපදාව දස කතා ඇසීමෙන්. කේන්තියක්නකොට කල්පනග නො මේ මොකක්ද මේ කරතර මේ කේන්තිය කියල කියන්න මහවාදයන්න බැහර කරළදා. ඇති අපි ඒ අපේ හිතේ දෙයක් නිසා පින්වතුනේ ඕක කරගත යුත්ත කව්ද රගතයයි තමම්ම හිතගෙන බලපල. සහ යුක්ත ව්‍යසංවර වෙනවා. ආරය සත්‍ය අවබෝධ කරකිපු කෙනා. හිතේ හටගත්තු හිතේ එල් පෙන හැම්ම දෙයක්ම ඉතිරි නැතිව නැත්තටුම නැති කරලදානවා කියල බුදුරජන් වහසි දේශනා කළ මේ දේශනා වවසංවිෙනකොට. මේ ගිහිිය ස්වාමින් වහන්සේ. සෞ කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බෞට පත්වන ආද මේ දර්මය. තුළ හැම දෙෙනට ආසිරුවාදය. ඕව තික ස්ට්‍රෙස් තිබුණු දෙන්නෙක්ම සම්පූර්ණින් ජීවිතය සැනසුමට පත්කර ගත්ත හැටි ඔබ ඉගෙන ගත්තා. රන්කඳේ කතාාවගෙන ගත්තා මේගේ ස්වාමීන් වහන්සේ කතාව ඉගෙන ගත්තා. මේ කතාපුුවත් ඉගෙනගන මේ තුළින් ඇතිකර ගත්ත උතුම් දහම් දැනුම. මේ තුළින් ඇතිකර ගත්ත නුවන මේ සැදැහැවතු ගේ ජීවිතවට කුඩාවට හෝ මහත්ව හෝ ඕව තික ස්ට්‍රෙස්වැනි මහ වෙහේසකර භාාවයන් තිබේද. ඒසිියලුස් වෙහෙසවල් දුරිින්ම දුරුවීම පිණිස පවතිීවා. මේ දහම්පදේ ආශිරුවාදයක් වී. හැමදිනාට මානසික සහනය මානසික සුවයේ ලැබේවා. වෙහෙසක් නැතුව සැනසිල්ලේ සතුටු මනසිකින් යුක්තව තමන්ගේ දිවිගමන ගතකරන්නට ලැබේවා. සතුට නැකින් ප්‍රීති මනසිකින් යුක්තව කල්්‍යයාානොමිත්‍රයෝ සත්පුරුසුව ඇසුරුරමින් සීලවන්ත ජීවිතයක් ගත කරමින් දසකතාශ්‍රවණය කරමින් අකුසල් දුරකොට කුසල් වඩන වීරියවන්තයක් බවට පත්තිී ප්‍රඥ්‍යාවන්ත ජීවිතයක් ගතකරන්ට. හැමදිනාට අවකාස සැලසේවා. ගෞතම සම්බුද්ධ ශසනයේ මේරෝ සිතක් ඇති කෙනෙක් විදිහෙට. පිහිට පිරිසරණ සැලසගන්ට. අප හැමදිනාට වාසනාවලැබේවා සාදු. සාදුසාදු. රැස්කරගත්ත මේ සියලො පුන්නෙ ධරමයෝ සක් දෙමඳන් සතවරන් දෙවුරු සෙම්පති දෙවුරු ප්‍රධාන සදව්ලෝක වාසී දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමීේ දෙවියෝපින් අනුමෝදන් වෙත්වා ලංකා බුහොමිය සුරකින දෙවිවරුත් සමය දෘෂ්ි සීලු දෙවිදවතාව වහන්සේටාත් පින් අනුෝදන්ව දෙවස පින් වි්‍යාශ්චරින් වැඩත්වා. ඒ දෙවියෝ අප ආරක්ෂ කරත්වා. සාදු. සාදුසාදු රැස් කලපින් අපේ ගුරු දේවෝත්තම රම්පූජනී පින්ව ොකසාමීන් වහන්සේට අනමෝදං වෙත්වා. පින්වල් ලොකුසාමින්න් හන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝහායස සම්පත්වීම ලබත්වා අයි වගේම ඇමෙරිකාවේ ටෙක්සස් හිවස්ටන් පිහිට මෙත්තා විහාරයේ වැඩවාසය කරන පූජනය මහා සංගරත්නයට හෙවස්ටන් බුඩිස්ට් විහාරයේ ඩවාසය කරන පූජනී මහා සංගරත්නයට මහමෙවනාවාසී රට ලෝකවාසේ සියලු මහසඟරුවනට ගාරිකාමෑණනිවරුන්ට පැවිදි අපේක්ාවෙන් සිටිු දරුවන්ට මේ පින ධර්මාව බෝධහැ පිණනිසුම හේතුවේවා. සාදු, සාදු සාදු. අද උතුම් ධර්මදානයේ ප්‍රධාන අරමුණවන සුජවත්ව සිටින පින්වත් දමයන්ති දිසානායක මෑනියන් හටත් කරුණාවතී මාසිංහමෑණියන් හටත් ධර්මදානය ආශිවාදේ රත්නත්‍ර ශිරවාදේ දෙවිදේවතා උන්හංසිරගේ ආශිරවාදය නිදපු නිරෝග සුුව පිණිසවේවා දිගාසිරි සම්පත්ති සැලසේවා. මේ නිරන්ට ස වුවසේ ගුණදම් වඩාගෙන පාර්ථනා කරන බෝධයකින් උතුම්මූ චතුරාරය සත්‍යය ධර්මයාවෝ බෝධ කරන්ට. ඒ කාන්තකොට වාසනාව ලැබයිවා කියලලා සෙත්පතනවා පුංානුමෝදනා කරන ධර්මදාන පිෙන සිද්ධ කරපු අචර සමිද්ධසානායකපුතාට මේ උතුම් පින ආශිරවාදීෙන් තරුවනි ආශිරවාදෙන් දෙවිදේවතා උන්හසරගේ ආශිරවාදීෙන් කායිකමානසික නිරෝගසුවයේ සැලසේවා නිරතුරුව කල් යා මිත්‍ර සපපුර සැසු ලැබේවා. ලාාපරත්තිෙන් සිටින සේරු කටයුතු කරදරයක් බාධාවක් වෙහෙක් නැතුවස් හසේ සාර්ථක කරග ලබේවා විදේශ ගත ජීවිතය වෙහෙසකින් තුරගි වන්ට ලබේවා ආයුවරණ සැපබල ප්‍ර්ඥා ලැබේවා. සසරේ මේ ගත කරන ජීවිත සුවපත් භභාවයටම පත්වේවා තමන්ගේ දිවිගමනට කල්යානුමිත්‍ර ඇසුර සීලවන්තකම දසකතා ශ්‍රවණය න්තකම ප්‍රඥාවන්තක මැතිකරගට ලබේවා නිවන්දකිනාාව ොහොත දක්වාම සුගති රැකවරන ලැබේවා සැපුවත් වූ මගකින්. ඉක්මනිින්ම ධර්මාවබෝධ කරන්ට. අචුර සොමිද දිසානායක පුතාට මේ පින උපකාරක ධර්මයක්වෙේවා කිය අපි. පින් අනුමෝදනා කරනවා සිත්තා ශිර්වාද පතනවා. රැස්සූ මේ පින තමන්ගේ නමින් මියගිය ස්ටන්ලි දිසානායකක් පච්චීට Rඩ ප්‍රේමදාස පයාට JP සිරිසේනු මුත්තාට ජ.ප. මාසිංහමිත්තනයට දීරසිංහ ජනිෙති මාමා ඇතුළු. නමින් මියගියාව සියලු ඥාතීන්ට මේ ජීවිතයත් තනන්ත සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන් මේ පිනින් පරලෝ සැපේ ලබත්වා. ඉක්මං භවයකදීම දුක්කිත සසරින් අත්මි දෙෙත්වාගෙන ප්‍රාර්ථනාවෙන්. පිම් පැමිණවීම සිද්ධ කරන්න රැස්සූ මේ උතුම්මූ පුුණිධර්මය සුජීවත්ව සිටින, එරන්දි බඳුල හසිතා දිනිද සුමේදා කියන ඒ සියලු සහෝදර සහෝදරියන්ටත් ඒ පවුල්ලල සරු දෙනාටත් සියලු ආකාරෙන් සෙත ශාන්තිය සදත්වා ප්‍රන්සේ පදිංචව සිටන තුසිත රාජපක් සැහියා ඇතුළ පවුල සිරු දෙනාට මේ පින සෑමාකාරෙන්ම නිදුක් නිරෝග සුවයේ සෙත ශාන්තිය සදත්වා අච්චර සමිද දිසානායකපුතාට අධ්‍යාපන කටයුත සඳහා උදවඋපකාර කරපු සියලු සත්පුරුස ගරුවරුටත් ඕස්ට්‍රලියාවේ ඇමරිකාවේ සහ ලංකාවේ සිට නිරන්තරින් උදව්පකාරන සත්පුරුස කල්ලයා නොමිත්‍ර සියලු දිනාටත්. ඔුගේ පෞුලල සියලු දෙනාටත් මේ පිනින් සියලු ආකාරයෙන් සෙත සැදෙත්වා ඒ සියලු දෙනාගේ ජීවිත වඩවඩාතිය හපත්වේවා ආය වන්න සැප බල ප්‍රඥා තවතවත් දියුණුවේවා. ශ්‍රදධා මාසික ධර්මදාන සාමාජක පංගතුල්ලලාටත් ්‍රද්ධ කාරරිමණ්ඩලේ පිංග තුල සියලු නාට නිරන්තරය න පපදශ්‍රණය කරන මේ සැදැහැවත් පින්හතුල හැම දෙනාට. කරදරය. බාධහාවක් වෙහෙසක් පීඩාවක් නැතුව ජීවිත සුවසේ ගත කරට ලැබේවා. තමන්ගේ රැකිරක්ෂා ව්‍යාපාර වෙලෙහිෙන දාං දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙයාදි සියලුදේ සාර්ථක වේවා. පේන නොපෙනෙන කරදර දුරුවේවා. සත්පුරු සයන්ගේ ඇසුරේ පින්වත් හැමදිනාට තවතවත් කල්ලයානුමිත්‍ර ආස්ත්‍රය සවිමත්තුව ජීවිතයට සම්බන්ධ කර ගැන්ට ලැබේවා. සීලවන්තව, දසකතාශ්‍රවනය කරමින්. වේරිය වන්තලෙස ප්‍ර්ඥාාව වන්තලෙස දිවිගත කරට ලැබේවා. හැම දෙනාට ගෞතම සම්බුද්ධ සසුනේ කායක සුව මානසිකසුව පිරුණු ජීවිතයක් ගතකොට. බුදුසසුනු තුළම ධර්මාාවබෝධීින් සැනසින්ට වාසනව ලැබේවා. තෙරුවන්සරණයඔවට නමමුෝබුද්ධය.